හාය යාළුවනේ, ඔන්න කැම්පස් ජීවිතේ තවත් බ්ලොග් එකක් ඔයාට මම ගෙනාවා. ඉතින් අද බ්ලොග් එක නම් ගොඩාක්ම වෙනස් බ්ලොග් එකක්. මං කිව්වනේ මේ තියෙන අපේ කෙම්බිංගසේයා කලා සතිය කියලා. ඉතින් ඒ කලා සතියේ දෙවෙනි දවස තමයි අද. අද තියෙන්නේ සුනීර වෙනුසර සුසංයෝජනය. එතකොට ඒ දෙන්න ඇවිල්ලා මොනාද කරන්න කියලා අපි බලමු. ඉතින් ඔයාට පේනවා ඇති අපි මේ එළියට වෙලා ඉන්නේ අපිව ඇතුළට ගන්නකම්. ඉතින් ගොඩාක් සෙනග හිටියා අපේ ඔඩිටෝරියම් එක පිරිලා යන්න තරම් අද ගොඩාක් සෙනග හිටියා. අද මේක තිබ්බේ පණ්ඩිත් අමරදේව ඔඩිටෝරියම් එකේ. සින්දු ගොඩාක් කිව්වා. ඒ සින්දු ඇත්තටම ගොඩාක් හිතටම වැදුච්ච සින්දු ටිකක්. ඒ කියන්නේ සියරම සින්දු ටික වගේ හිතට වැදුනා. සමහර සින්දු මගේ පෞද්ගලික ජීවිතයටත් අදාළයි. ඉතින් කොහොම හරි අද තනිකර අපිව වෙනමම ලෝකයකට අරන් ගියා. මායි මගේ යාළුවෝ සෙට් එකයි සුනීර වෙනසර කියන දෙන්නගෙම ලොකු ලොකු පෑන්සල ටිකක්. ඉතින් බලමු අද දවස කොහොමද මෙච්චර ලස්සන වුණේ කියලා. වැදගත්ම දේ කියන්න අමතකුණානේ, සින්දුවක් වුණත් ගොඩාක් ලස්සන වෙන්න කටහඬක් විතරක්ම මදි නේද? ඒකට මාරම ලස්සන සංගීතයකුත් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ඉතින් ඊයේ අපිට සංගීතය ගැන මාරම විදියට දැනෙන විදියට සංගීතය අපිට දුන්නේ සෞන්දර කලා විශ්වවිද්‍යාලයේ සහෝදරයෝ ටිකක්. ඒ සංගීත හරිම ලස්සනයිට කියන්න ඇත්තටම වචන නෑ. ඒකන මාරයි, ඇත්තටම මාරයි. ඔයා බලන්නකො ඇත්තටම ඉන්නේ දවස කොච්චර ලස්සනද කියලා. ඔන්න දැන් ඉඳන් මම මගේ කට වහගන්නවා. Thank you.
සිංදු අපිව වෙනමව ලෝකට ගෙනියෙනවා. ඉතින් මේ තියෙන මං ගොඩාක් ආදරය කරන, ගොඩාක් ආස කරන සිංදුවක්. ඉතින් ඊළඟට තියෙන සිංදු ටික කිව්වේ සෞන්දර කලා විශ්වවිද්‍යාලයේ සහෝදරයෝ දෙන්නේ. ඒ සිංදු ටිකත් හරිම ලස්සනයි. ඇත්තටම එයාලගේ හැකියාව මාරයි. සතුව බවත මගේ සිත පැඳිලා. ඉතින් ඒකත් හරිම ලස්සන සින්දුවක්, ගොඩක් දැනෙන සින්දුවක්. ඒත් ඉතින් මේක ආදර්ශයට නම් ගන්න එපා. කොහොම හරි වෙලාවත් ගිහිල්ලා වැඩසටහනේ අන්තිම වෙලාවට කොහොම හරි අපි ආවා. මේ වෙලාව නම් යනවා තේරුනේම නෑ. ඊට වඩා අපිව ඒක වෙනමම ලෝකයකට ගෙනිච්චා. ඉතින් අද දවස හරිම ලස්සන දවසක්. ඒ වගේම ඉතින් කැම්පස් ළමයි කියන ගොඩක් මන් දන්න තරමින් ගොඩක් ප්‍රෙෂර් එකක ඉන්නේ. සයිමන්ට් එක්සෑම් මිඩ් කියයි, වයිවා කියයි. ඉතින් ඒ වගේ ළමයින්ට මේ වගේ වැඩසටහනක් අනිවාර්යයෙන්ම ඕන නම් ටික වෙලාවට හරි මයින්ඩ් එක රිලැක්ස් වෙන්න. ඉතින් අද දවස අපේ ඔහොම තමයි ගෙවුනේ. කොහොම හරි සින්දු ටික අහලා ඉවර වෙලා ඊට පස්සේ රෑ, ඔයාලට මම රෑ වෙලාවත් කැම්පස් එක පෙන්වන්නම්කො කොහොමද කියලා. ඊට පස්සේ අපි හොස්ටල් වලට ගියා. ඉතින් අද දවස හරිම ලස්සන, හරිම මාර, හරිම හැඟීම් බර දවසක්. ඉතින් තව ලස්සන මේ වගේම කැම්පස් ලොග් එකකින් මං ආයි එන්නම්. එතකන් ඔයා පරිස්සමෙන් සතුටින් ඉන්න ඕන, හරිද? Thank you.